అది మనం మే విచారే කරන්නේ හරි අපුරු ගීතයක්. පොඩි අම්මා අම්මාමයි තාම. මේක පද රචනය කරනවා ටිම්රාන් කීර්ති කියලා මහත්මයෙක්. ගායනය කරන්නේ වර්තමාන නවපරපුරේ ජනප්‍රිය ගායක සාදර බණ්ඩාර. මේ ගීතේ පටන් ගන්නෙම හරි අමුතු තාලයකට පොඩි අම්මා අම්මාමයි තාම. එතෙන්දී කියවෙන්නේ කාට ඒ කියන්නේ කවුරු වුණත් කොහොම වුණත් අපිට අම්මා අම්මාමයි තාම. මේ ගීතේ මේ පාදක කරගන්න මේක මවගුණ ගීතයක් කියලා ඔයාලට තේරෙයි යම් කිසි ඒ කියන්නේ මේක අහගෙන යනකොට මේකට පාදක වෙන්නේ ගණිකා වෘත්තිය නියැලෙන අම්මා කෙනෙක් ගැන. දුව ඒකට විරුද්ධව කටයුතු කරනවා. දුවට කියන්නේ සහෝදරියට තේරුම් කරලා දෙන්න යනවා සහෝදරයා අම්මා ගැන. මේක මුල් පද ටික මෙහෙම එන්නේ. පොඩි අම්මා අම්මාමයි තාම වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කොම වක්මහේ කෝල් බිජු පුරන දාක නංගී අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම පොඩි අම්මා අම්මා කාට කොහොම මොන වුණත් ගණිකාවක් වුණත් අපිට අපිට අපි අපේ අම්මමයි වැරදුනේ අපි නිසයි ඇත්තටම ඇයට වැරදිලා දින්න අපි හින්දා තමයි මේ වෘත්තියට නියැලෙන්නුනේ අපි පොඩි කාලේ බඩගින්න යනකොට ඒක හින්දා තමයි එහෙම කරන්නුනේ වක්මහේ කෝල් බිජු පුරන දාක බක්මහේ කෝල් බිජු පුරන මේකෙදි මේ මම මේකට ආදේශකයක් ගන්නවා බක්මහේ කිය මේ කියන්නේ හයියෙන් අකුණු ගන්න කාලයක් මොරසූරණ වැහි වහින අකුණු ගන්න බක්මහ අකුණු ගන්න කාලයක් නංගී අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම දැන් අම්මට දැන් සාමාන්‍යයෙන් දුව කියද්දී අම්මේ ඔයා ගණිකාවක් මෙහෙමයි කියලා ඒ කියන්නේ රණ්ඩු වෙන හදද්දී අම්මගේ හිතට දැනෙන ඇති ඒක නිකන් බක්මහ අකුණු ගන්නවා වගේ ඉතින් ඒකෙත් අර්ථය තමයි මම මෙතෙන්ට ගන්නෙ ඒකේ දෙවෙනි කොටසින් කියවෙනවා තනේ කඩා විසි කරපත් ඉනිවේ නම් අනේ හාමතේ මැරලා අපි එනවා වනේ පාරන්නේ වන පළ විස වී නම් නගේ දැයින් යමන් පඬිපුර ගිනි තියපන් මේ ගීත රචකයා ලස්සන විචාරයක් මෙතෙන්ට ගන්නවා තනේ කඩා විසි කරපත් ඉනිවේ ඔය තනේ මේ පත්තිනි මෑණියන්ගේ අතීත කතාවේ කන්නගී ඒ කන්නගී කියලා තමයි උපත ලබන්නේ කන්නගී කියලා ආත්මයක බොහෝ පතිවත ආරක්ෂා කරගෙන තම ස්වාමියා වෙනුවෙන් කැපවුණු ආත්මය මේ ආත්මෙදී ස්වාමියා බේබදුකම් කරනවා සල්ලාලකම් කරනවා මුළු සේසතම නැති කරගන්නවා ඉතින් ස්වාමියාට අතට දෙනවා මේ කන්නගී කියන කාන්තාවගේ සලඹ දීලා කියනවා මේක විකුණගෙන එන්න අපි මෙතනින් පස්සේ ජීවිතයක් පටන් ගමු කියලා ඉතින් මේ මේක විකුණන්න යද්දී ඔය පණ්ඩිපුර කියන රටේ ඉන්න රජුරුවන්ගේ බිසවගේ පාසලඹ නැති වෙලා දැන් මේක අතේ තියාගෙන ඉද්දී කෝලන යාගේ නම මේ කන්නගී කියන තරුණියගේ ස්වාමි පුරුෂයාගේ කෝලන අතේ තියාගෙන ඉන්නවා මේ පාසලඹ මේක දකින්න රජුරුව රජුරුව හිතනවා මෙයා හොරකම් කිරුවා කියලා මෙයාට මරණ දඬුවම දෙනවා කොහොම හරි මහත්තයා නැති හින්දා ස්වාමි පුරුෂයා නැති හින්දා කන්නගී යනවා ස්වාමි පුරුෂයා හොයාගෙන ඉතින් ගිහිල්ලා බලදී මේ පණ්ඩිපුරට යන ගමනේ පණ්ඩිපුර දැන් ස්වාමි පුරුෂයා මරලා රාජ උදාර රාජ දණ්ඩනයට මරලා මෙයා මෙතෙන්ට ගිහිල්ලා සත්‍යක්‍රියාවක් කරනවා තනේ කඩලා විසි කරනවා විසි කරපුවාම යම් කිසි පණ්ඩිවරු වාගයක් ඇවිල්ලා වරමක් දෙනවා මෙයාට විනාශ කරන්න රට විනාශ කරන්න ඉතින් මෙයා කිරිදරුවෝ වයසක කට්ටිය කිරිසහරක් මේ ඔක්කොම ඉතුරු කරලා ඉතුරු කට්ටිය විනාශ කරන්න කියලා පණ්ඩිපුර මුළු පණ්ඩිපුරම ගිනි තියනවා එයාගේ වරමින් ඉතින් ඒක තමයි මෙතන කියන්නේ තනේ කඩා විසි කරපත් ඉනි වෙනම් අනේ හාමතේ අපි මෙල්ලා එනම් අම්මා පත්තිනි චරිතේ වුණා නම් ඒ කියන්නේ පතිවත ආරක්ෂා කරගෙන මේ එහෙම හිටියා නම් එහෙම අපිට කන්න බොන්න නැහැ මේ සමාජය එහෙම දෙන කෙනෙක් නැහැ ඉතින් ඒක හින්දා අපි හාමතේ මැරිලා වනේ පාරන්නේ වනපල විසවි නම් නගේ දැන් ජමම් පණ්ඩිපුර ගිනි තියපන් දැන් මිනිස්සේ කැලයක් කපන්නේ කැලේ ඒ කියන්නේ විස සහිත ගස් තියනවා ඉතින් මේ ඒක හින්දා නගේ දැන් ජමම් පණ්ඩිපුර ගිනි තියපන් නංගි අම්මට මේකට බැනලා වැඩක් නැහැ මිනිස්සේ වනයක් කපන්නේ කැලයක් කපන්නේ කැලේ විස සහිත ගස් තියනවා ඒක හින්දා උඹත් මේ කැලේ කපපන් විස තියෙන ගස් තියෙන කැලේ එතෙන්ටම අර කන්නගී කට මේ මේ කතාවේ කොටසක ගන්නවා නගේ දැන් යමම් පණ්ඩිපුර ගිනි තියපන් නංගි උඹ ගිහිල්ලා අම්මට බනින්න එපා අම්මට මේ කතා හදන උන්ට ගිනි තියපන් ඒක තමයි ආයතන කියන්නේ මුලින්ම පටන් ගන්නවා කතාව පොඩි අම්මා අම්මාමයි තමයි
ඊට පස්සේ මේ තුන්වෙනි කොටසට එනවා සතා කියා ඉඳ හිටකදී අහුනාට කතා හදනුන් සේරම බෝසත්ද යකා වැහෙන්නට පුර උඹේ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට සතා කියා දැන් පාරේ යද්දී ඔය ගණිකාවන්ට එහෙම කියන කතාව තමයි සතා. ඉතින් මේ නංගිට සතා කියා එහෙනවා අයියා දන්නවා මේක. සතා කියා ඉඳ හිටකදී අහුනාට කතා හදන උන් සේරම බෝසත්ද. දැන් මේ කතා හදන ඔක්කොම බෝසත්ද කියන්නේ සියලු දෙනා හැම කියන්නේ පන්සිල් පද පහවත් ආරක්ෂා කරනවාද? ඒකින්ද නංගි මට යකා වෙන්න කලින් උඹ අයියාට යකා වෙන්න කලින් වෙන කතා එපා වැඳපන් අම්මාට. මේක අම්මගේ වැරද්දක් නෙමෙයි. මෙතන ව්‍යංගාර්ථයක් තියෙනවා හතරවෙනි කොටසේ මම විචාරය කරන්න යන්නේ. දංකඳ නැති දාට රංකඳ වීපෙනිලා ලොකු හාමුදුරු අනකර බන පද එව්වා. මුචලින්දගේ ඇහි නයි කඳුලක් නැටුවා. අපේ අම්මා බන කතාවක් බුදු ගේලිව්වා. දංකඳ නැති දාට රංකඳ වීපෙනිලා. මම මෙතෙන්ට වෙන කතාවක් ගන්නවා. කවට කොහොම පෙවුනාලු පන්සලේ හාමුදුරුවන්ට උපාසකම්ම කියලා කතා කරන්න පුළුවන්. ඉතින් ඒ උපාසකම්මගේ දෙන පින්වන්ත දාන පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට එයා එහෙම කෙනෙක් නෙමෙයි. මෙතන ව්‍යංගාර්ථයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒකෙම තව කොටසක් තියෙනවා මුචලින්දගේ ඇහි නයි කඳුලක් නැතුවා. ඔය මේ නයා කියන සතා එහෙම නැත්නම් සර්ප කුලයේ මේ කඳුළු ග්‍රන්ථි නෑස්වල. එතකොට මුචලින්දගේ ඇහි නයි කඳුලක් නැතුවා. දැන් මේ ලංකා ලෝකේ තියෙන අනි මිනිස්සු බොරුවට කඳුළු උනනවා සමහර කට්ටිය. කඳුළු ග්‍රන්ථි වලින් නෙමෙයි පේන්න උනන කඳුළු. ආන් ඒ වගේ තමයි සමහර මිනිස්සුන්ගේ කඳුළු උනනවා අම්මගේ මේ කතාව දැකපුවාම. හැබැයි දුකට උනන කඳුළු නන් නෙමෙයි බොරුවට පෙන්නන්න. ඉතින් එහෙම කරපු අම්මා දරුවෝ අදපු අම්මා බණ කතාවක් අලුතෙන් බුදුගේ ලියනවා. දරුවෝ ජීවත් කරන්න ශරීරය විකුණුවත් ඒ අම්මා මේ බණ කතාව බුදුගේ ලියනවා. ඉතින් ඒක තමයි මේකෙදි කියන්නේ. අවසාන කොටසේ මෙහෙම තියෙනවා. රත්තුණු යකඩ ලෝකුරු ගෑනුත් ඇලුවා. මත්තුණු බමරු ඉටිමල් පොකුරෙත් ඇහුවා. ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නේද මොනවා? පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණා. රත්තුණු යකඩ තැලුවේ මේ කියන්නේ ලෝකුරුවා කියන්නේ යකඩ මේ කම්මලේ යකඩ තලන කෙනා. හැබැයි යකඩ තැලුවේ මේ ලෝකුරුවා විතරක් නෙමෙයි. එයාගේ නෝනා කම්මලේ බාසුන් නැහැගේ නෝනත් ඇලුවා. හැබැයි නමගේ ලෝකුරුවාගේ. දැන් ලංකාවේ තියෙන අපි ලංකාව ගමුකෝ. ගණිකා වෘත්තිය කරන කට්ටිය පාර්ලිමේන්තුවේ තියෙනවා. ගණිකා වෘත්තිය රාජසන්තක මේ ව්‍යස්ථාගත කරන්න ඕනේ කියනවා. තායිවානෙත් තායිලන්තෙත් තියෙනවා කියනවා. මෙහෙම කතා කියනවා. හැබැයි ඒ කට්ටියට මැඩම් කියලා අපි මිනිස්සු කතා කරනවා. පාරයිනේ දරුවා රකින්න ශරීරය විකුණුවොත් එයා සතා වෙනවා. මත්තුණු බමරු ඉටිමල් පොකුරෙත් ඇහුවා. මිනිස්සුන්ට කතා හදන්න මේ ඒක සත්‍ය සිද්ධියක්ම වෙන්න ඕනේ නැහැ. දැන් මත්තුණු බමරු ඒ කියන්නේ මත් බඹුරු මත් වෙලා ඉටිමල් පොකුරේක සුවඳද පැණි තියනවාද එහෙම නැහැ. ඒ වගේ තමයි කතා හදන්නත් ඒක ඇත්තම වෙන්න ඕනේ නැහැ මිනිසුන්ට. ඒ වගේම තමයි දැන් සමහර විට ගණිකාවක් කියලා යන්න යම් කිසි කෙනෙක් එක යන්නම ඕනේ නැහැ. ඒක නිකන් කතාව හැදුනා නම් යනවා. ඒ අර්ථය තමයි මේකෙන් දීලා තියෙන්නේ. ඇත්තට ලෝකේ ගැන උඹ දන්නේද මොනවා? පත්තිනි සලුවලත් ඇත්තටි තිබුණා. ඇත්තට ලෝකේ ඇත්ත ගැන නම් ගිය උඹ කිසි දෙයක් දන්නේ නැහැ සමාජය ගැන. ඒකින්ද මේ ඒ කියන්නේ ලෝකේ ඇත්ත ගැන දන්නේ අර කවුරු හරි කියපු දෙයක් විතරයි දන්නේ. ගොඩාක් වෙලාවට පත්තිනි සලුවලත් ඇත්තොත් ඉති තියෙනවා. පත්තිනි සලුව සමහර ඔය පත්තිනි මෑණියෝ වෙන්න හදන කාන්තාවන්ගේ ගිහිල්ලා වත්තපල්ලේ හැරෙද්දෙලපු තැන් වලින් එනච්ච තුත්තිරි තාම තියෙනවා. ඉතින් මේ කතාව සෑහෙන සමාජයට මේක ගලාගෙන යන්නෙත් එහෙමයි. ඒ කියන්නේ මේකෙදි ඒ කියන්නේ උස්විය යුතු තැන් උස්සාකාරයට, පාත්විය යුතු තැන් පාත්තාකාරයට සුන්දරව ගලාගෙන යන මේ පද මාලාවක් සංගීතයක් එක මේක මුසු වෙලා තියෙන්නේ. ඔයාලත් මේක අහලා බලන්න. හරි ලස්සන සින්දුවක්. ඉතින් තව විචාරකින් හම්බෙන තුරු ඔබ සියලු දෙනාට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.